දැන් සාර්තෙන් සිල්වා අග්‍ර විශ්වකාරවරයා වශයෙන් ඉඳද්දී ඔහුගේ මේ හිතේසීන් බොහෝ වෙලාවට රජයේ යෝජනා විලා කියලා අධිකරණ වලට පත් වුණානේ ඒ අය තවමත් මේ අධිකරණයේ තුල මිනිස්යන් දෙමින් ඉන්නව නේද මෙහෙමයි අපි ඒක තමයි අනිත් දිගටම කිව්වේ ලංකාවේ අධිකරණයේ ස්වාධීන කරන විදියක් නැහැ කියලා. මොකද හේතුව ජනාධිපතිවරුන් ඉදුවක්කාර විදියට කටිපත් කරන්න පුළුවන් වුණාම ඒක එනවා. ළබෙදියාවන් එනවා. ඉතින් ළබෙදියාවන් අතර ප්‍රශ්නයක් එනවා. ඒක තමයි අපි කිව්වේ දිගින් දිගටම මේක ස්වාධීන කරන්න ඕනේ කියලා. ඒ නිසා රාජපක්ෂවරුන් තමයි හිතවත් කටි දැම්මා. හිතවත් කටි නිෂ්කාරවරු කළා. ශ්‍රේෂ්ඨාධිකරණ නිෂ්කාරවරුන් පස් කළාම අවුරුදු 65 වෙනකම් යාට වරපහන් දුක් විඳින්න පුළුවන්. ඉතින් ඒ රාජපක්ෂවරුන් දාපු අය තාම ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ. अवसाने राज्य दुराचार्य जनाधिपत्यु आगे
मित्रेटी नम मेहदी महेंद्र राजपक्ष महात्माट तमंग ज्ञाति पुत्रयाट दिस्ट्रिक्ट वैडिंग चंद्रमान लबा दीवट उत्साह मत ये मेक मे गज श्रीलंका आंडू राजपक्ष परंपरा देवल सलती उदाहरण कब गण ससेंद्र राजपक्ष कतरगम देवालय दिन विशाल आदम कतरगम देवालय लगन मेहट सतेंद्र राजपक्ष मेकट मम ज्ञान अरे संयुक्त मटगण एवं चेतना पाल महेंद्र राजपक्ष माता की कल इन्नी कतरगम देवालय उदाहरण बस नायक निर्मित इसे बस नायक निर्मित कतरगम देवालय लबा सिद्धि ऊट नेक महामिदाला महेंद्र राजपक्ष इतु जनाधिपत करण इली मानव ससेंद्र राजपक्ष ऊपलाते महामिदा मे विधियट दिगिन दिगट ज्ञाति संग्रह करबु भव अभी सीर जन दंड कटाउदाह बेसिल राजपक्ष बेसिल राजपक्ष माता दिदास पहे जनाधिपति वर्ण पास तिबुनु महामतिवर्ण गंपा दिस्त्रीकर तरंकर इधर पास से हो आर्थिक संवर्धन प्रकाशक बेसिल राजपक्ष व्यापति मुदल बेसिल राजपक्ष माता राजपक्ष पौल अमात्याल प्रमाण राजपक्ष पौल ज्ञाति प्रधान कार्य उणे पुराकट अमदर एवगेम बेसिल राजपक्ष माता परंपरा बूदल ओलिना पार्लमेंटवाम जानवा ओलिनाम अमरजेंसी पारकनवा दशु आोटाबे राजपक्ष माता मेतिवर गणेश ये वकवा बेसिल राजपक्ष अत्नौमुक्ति विधियट अवभाव्रेष्ठाधिकरणेन्दुव
සමහර අය වාසි ලබා ගන්න බලාගෙන ඉන්නවා වාසි ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මොකද සිංහලේ කීමරත් ඉන්නවනේ අල්ලුර කතුන දාලන කොට අබම් බුගලන්න මොන කියලා ඉදිරි ජනාධිපති වරුණයේදී ඡන්ද පදනමක් ඇතුව ජනාධිපති වරුණට ඉදිරිපත් වීමට හැකියාවක් නැති යම් පුද්ගලෝ දෙන්නේ තුන්දෙනෙක් මේ රාජපක්ෂලාගේ වැටීම තුළ වාසි ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා ඒක එක පැත්තකින් ඒ පුද්ගලෝ බලාපොරොත්තු වෙනදී ඊළඟ කතන්දරයේ මේ අපි කවුරුත් අද කතා කරනවා සලකා සියලු දෙනාම වගේ මේ හොරු වරනේද වැඩි කරන්නේ නැණි කියලා කතා කරනවා හැබ කුජලයම මෙත්වරණයට ආවම අපි හොරු වරනවා අපි හොරගම් කරපු සල්ලි අපව ගේනවා ඒ නමුත් හොඳම උදාහරණයක් මම කියන්නම් තමයිලාට මේ මෑතකදී ක්‍රිකට් ක්‍රිකට් ශ්‍රී ලංකන් ක්‍රිකට් වල ඇති මුදල් සොරකම් කිරීමේ ප්‍රශ්නය ඒ විගණන වාර්තාවෙන් කිව්වා මේ පුජ්‍යලයන් හැම කෙනාම කිව්වා මේ ක්‍රිකට් මණ්ඩලය මේ වංචාව කරලා තියෙනවා කියලා T20 ඕස්ට්‍රේලියාව තිබුණු ක්‍රිකට් තරගයේදී ක්‍රිකට් මණ්ඩලයේ විධායක සභාව ඇතුළු පිරිස ඕස්ට්‍රේලියාවට ගිය වෙලාවේ විගණනාධිපතිතුමාගේ වාර්තාවේ තියෙනවා මිලියන 80ක මුදලක් වියදම් කරලා තියෙනවා කියලා. ඒක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා ඒ පුජ්‍යලයට වියදම් වුණු මුදල සඳහන් කරලා ඒකල සඳහන් කරනවා. නමුත් රජය කිසිම උත්සාහයක් ගන්නෙ නැහැ මේ හොර කණ්ඩායම අල්ලන්න. මොකද මේ ආණ්ඩුවට පත්වන හැම දේශපාලකෙක්ම මේ හොරුන් අල්ලනවා කියලා ජනතාව රවට්ටලා ඡන්දය අරගෙන ඊට පස්සේ කිසිම හොරෙක් ගැන හොයන්න බලන්නේ නැහැ. क्रिकेट मंडल राजन बंधु यहां आंटे क्यूए महापट्ट रणिल विक्रम सिंह अग्रवेदुमा බැංකුව මං කොල්ල කෑවා කියලා මහා පට්ට දවල් මේ මහා බැංකුව කොල්ල කාපු අගමැති රණින් වික්‍රමසිංහ කියලා තමයි පාර්ලිමේන්තුවේදී කතා කළේ අද මොකද්ද බඳුළු ගුණවර්ධනේ තත්ත්වය ඒ නිසා මේ කොහොට්ටුවේ සිටින මන්ත්‍රීවරු ඇමතිවරු තමන්ගේ වාසියට කරුණු දක්වනවා විනා රටේ දිනුව ගැන කිසිම වගවීමක් නැහැ මේ தত্ত্বය මෙලෙසම රටේ පවතිනවා මිසක අපිනනම් මේ දේශපාලන තුලින් කිසිම සංවර්ධනයක් හෝ රට තුල දිනුවක් බලාපොරොත්තු වෙන්න බෑ මොකද මේ සියලු දෙනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ සිදුවෙච්ච සිදු කරනු වංචාවල් දුසල අදත් එහෙම පිටින් ගිරෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ඒක සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යටතේ ඒ දේ සිද්ධ වෙනවා ඒ නිසා අපිට මේ යන වැඩපිළිවෙල අනුව රට තුල ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙල අනුව හොරකම දුසලයේ වංචාව නැති කරගන්න නීතිඥ මහත්මයා දැන් ඔබතුමා ඔය කතා කරපු සෑම දෙයක්ම අපි දන්නා කරුණු
මේ රාජ්‍ය දුරාචාරය තමයි ඕකේ සමස්තය. දැන් ඔබතුමා කිව්වා මොනවාද රාජපක්ෂවරු වැටිලා කියලා. මම නම් හිතන්නේ නැහැ ඔවුන් සතු සුවිශාල ප්‍රාග්ධනයක් තියෙනවා. දේශීය හා විදේශීය වශයෙන්. එතකොට එහෙමනම් ඔවුන් වැටිලා නැහැ. ඔවුන් වැටිලා නම් රාජපක්ෂ නඩේ හිටපු කලින් මේ නාමල් මහත්මයා සඳහන් කරපු ආකාරයට ඔය දැන් පෙනී ඉන්නේ නැහැ රාජපක්ෂ වෙනුවෙන්. ඔවුන් සතු සුවිශාල මහජනතාවගෙන් සොරාගත්තු අයුතු විදියට ගොඩනගාගත්තු සුවිශාල ප්‍රාග්ධනයක් තියෙනවා දේපලක්. නමුත් ඒ දේපල මේ ජනසතු කිරීමේ යෝජනාවක් මේ විද්වතුන්ගෙන් නීතිඥයින්ගෙන් මහාචාර්යවරුන්ගෙන් කාගෙන්වත් වැඩපිළිවෙලක් නැහැ. මේ රටේ රැඩිකල් දේශපාලන පක්ෂයකින්වත් ඒවා සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් ඒක හරි ගැටලු සහගත තත්ත්වයක්. මේ අර ජනතා විමුක්ති පෙරමුණේ අන්ද්‍ර කුමාර කතා කරනවා වගේ තමයි ඔබතුමාගේ කතාවේ මේ හරය. ඒ කියන්නේ ඔවුනුත් ඔය ඔය දේවල්ම කියනවා. ඌට වඩා දැක්මක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා කියපු ආකාරයට රාජපක්ෂ වුණත් රටේ ජනතාව තුළ ප්‍රසාදයක් තිබුණා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ලොකු ප්‍රසාදයක් රට තුළ තිබුණා. ඒ ප්‍රසාදය බෞද්ධ භික්ෂුව අයිතු විදියට මේ ශ්‍රී සද්ධර්මයට මුවා වෙලා තමයි මේ ප්‍රතිරූපයේ ඇති වුණේ. ඒක තමයි නාමල් මහත්තයා කතාවේ වටින් පිටින් කියවුනේ. ඉතින් ඒක එදත් වුණා, අදත් වෙනවා, හෙටත් වෙනවා. ඒවා වළක්වන්නනේ කඩිනම් විධිමත් සංඥාවන් අවශ්‍ය වෙන්නේ. ඒක තමයි මම ප්‍රකාශ කර සිටියේ. මේ තත්ත්වය හැම ජනාධිපතිවරයෙකුට කැටිකම සිද්ධ වුණා. මම ප්‍රකාශ කළේ ඒ වගේම මම කිව්වා මේ යන වැඩපිළිවෙල අනුව ඉදිරියට රටේ සංවර්ධනයක් රටේ දියුණුවක් බලාපොරොත්තු වෙන මේ පුද්ගලයන් යටතේ. දැන්ටත් රට බංකොලොත් වෙලා අවසන්නේ. දැන් රජයේ නිල වශයෙන්ම බංකොලොත් භාවය ප්‍රකාශ කරලා තියෙනවානේ. ප්‍රකාශ කරේ අර රාජපක්ෂ පරම්පරාව රට තුළ ඇති කරපු අහේමිය නිසා. ඊළඟට මේ හොරකම නවත්තනවා කියලා මේ පුරුල් ආරක්ෂා කිරීම හැම ආණ්ඩුවකින්ම කරනවා. හැම ජනාධිපතිවරයෙකුට කටයුතු සිද්ධදෝ. මම කිව්ව උදාහරණයට කිව්වේ මේ ක්‍රිකට් මණ්ඩලයේ මුදල් අවභාවිතය ගැන. ඒක තමයි ඒවට විකල්ප යෝජනා මොනවද? විකල්ප ඒකයි අපිට මාධ්‍ය කරුවන් වශයෙන් තමුන්නාන්සලාගෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි කියන්නේ විකල්ප වශයෙන් මේ පරිපාලනයේ විධිමත් භාවයක් ඇති කරන්න ඕනි. දැන් උදාහරණයක් කියනවා නම් ආණ්ඩුව කරන එක වැඩක් තමයි යම්කිසි ආයතනයකින් අලාභ ලබනවා ජනතාවට දැරීමට බැරි තරමට අලාභ ලබනවා නම් රජය කරන එකම දේ ඒ ආයතනයේ භාණ්ඩවල හෝ සේවාවල මිල ඉතාමත් අධික මට්ටමක පිටවනවා. ඒගොල්ලෝ හිතන්නේ මේ පාඩුව වෙන්නේ පරිපාලනයේ දුර්වලතාව නිසා කියලා කල්පනා කරන්නේ. ඒගොල්ලොත් පුළුවන් හොඳම විසඳුම මිල වැඩි කිරීමයි. ඉදිරි මිල ගත්තත් පෙට්‍රල් මිල ගත්තත් අනිකුත් බස් ගාස්තු ගත්තත් හැම දෙයකම ඒගොල්ලෝ පරිපාලනයේ තියෙන දුර්වලකම් හඳුනාගෙන පරිපාලනයේ නිගරිත මට්ටමට ගේන්න උත්සාහ කරන්නේ නැහැ. ඒවා ඔක්කොම උඩින් අතපත ගාන සිල්ලර දේවල්නේ කරුණුනේ. ඔය දැන් උදාහරණයක් විදිහට මම නිමිත්තක් කියන්නද, ලංකාවේ භෞතික සැලැස්මක් හදනවනේ. ඒ භෞතික සැලැස්මක් හදනකොට රාජ්‍ය ප්‍රතිපත්තීන් වලට අනුගත වෙමින් හදනවා. හැබැයි ඒ භෞතික සැලැස්ම මත පොදු ප්‍රජාවට වෙන හානිය ගැන ප්‍රතිපත්ති සම්පාදකයින්වත් එහෙම නැත්නම්
දේශපාලඥයින්වත් මහාචාර්යවරුවත් අවබෝධයක් නැහැ. ළඟම උදාහරණය තමයි මේ භෞතික සැලස්මල් ක්‍රියාත්මක කරලා අද දැන් උදාහරණයක් විදියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත්තොත් ගුවන්තොටුපළ වරාය විදියට තවත් ආයතන සම්මන්ත්‍රණශාල ওই විදියට හදලා තියෙනවා. දැන් ඒවැ ඒ භෞතික සැලස්ම ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය ඔබතුමා දන්නවද? මොකද්ද මොකද්ද? ඕන රටක සංවර්ධන දියා බලනකොට ඒ ව්‍යාපෘති වල ප්‍රමුඛතාවයිස්සක් තියෙනුනේ. ඉස්ලාම අපි බැලට ගමු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගමු. අන්දවත්තොට දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති වල ප්‍රමුඛතාවය තියෙන විදියට නෙමෙයි ව්‍යාපෘති පෙනගැස්සුවේ. ප්‍රමුඛතාවයක් තියෙනවා. අපි ඉස්ලාම මේ වැඩේ කරන්න ඕනේ. ඉස්ලාම මේ ගෝලයන් ගාවසෙ කරන නෑ මේ දැන් එදා සකස් කරපු භෞතික සැලැස්ම නිසා මහජනතාවට ජීවත් වෙන්න බැරි වෙලා ඉන්නවා. වනසතුන් අලින් අලින් අද මහපාරේ. ඔන්න මම මේ භෞතික සැලැස්ම වැරදි විදිහට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය මම මේකට පිළිතුරු දෙන්න බලන්න. මම පිළිතුරු දෙන්නවා මේ. අත්‍යවශ්‍යම ඇත්තම කියන ඔතුමා ඔබතුමා කියනවා වගේ අද වර්තමානයේ මහා සාල අර්බුදය ලංකාවේ වෙන්නා හා නොපෙනෙන ආකාරයේ විශාල අර්බුදයක් පවතිනවා. ඒ පවතින තින් එකම මේ පිළිතුරු දැනට මහජන බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. ඒ කියන්නේ අරගලේ බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. සිස්ටම් චේන්ජ් එක කියලා කියන්නේ එකම ක්‍රමය මේ 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 දුෂ්ට පාලනය ඉවත් කිරීම සඳහා සර්වජන ඡන්දපලයක් සෝරි මේ ඡන්දේ මැතිවරණ මැතිවරණ ප්‍රකාශයක් ඇති කරගෙන ඒ මැතිවරණයේ මගින් සම්පූර්ණ මේ 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 මුම් පළවහරිමේ ක්‍රමය ව්‍යාපාරය පටන් ගන්න මාතෙන්සි උග්‍රජ එහෙල ලබාගත් ප්‍රේ ඉන්පසු මාතල විසින්ම යම් කිසි ක්‍රම සංක්‍රම සම්පාදනය කරමින් එක්ක ව්‍යවස්ථාද ජය ජයවද හයි පාගෙලලා සම්පූර්ණ ව්‍යවස්ථාව වෙනස් කරලා අන්න ඒ වගේ යම් කිසි අවස්ථාවක් අපි ලබා ගන්න කටයුතු කරන්න ඕන. ඒක බලාපොරොත්තු වුණා මාතෙන අරගලේ බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. අර නමුත් ඒ අරගලේදී මේ ව්‍යවස්ථාව තිබිච්ච පොඩි අගන්තියක ඉදපත් කරගෙන අද මේ තත්ත්වයට පත් වුණාට නමුත් අරගලේ සම්පූර්ණ කළා නම් අද මාතෙන බලාපොරොත්තු වෙන්නේ කොහොමද දන්නවද? පාර්ලිමේන්තුව තියෙද්දි ව්‍යවස්ථාව තියෙද්දි ව්‍යවස්ථාදායක සභාව තියෙද්දි ඒ අතරේ සමාන්තරව තවත් උඹ මේ මොකද පරිශීලනය කිරීම සඳහා තවත් මේ මණ්ඩලය පත් කරගිල උඹගේ බල කිරීමක් සඳහා ඒක සිස්ටම් චේන්ජ් එක සම්පූර්ණ ඇති කිරීමක් නම නැත්නම් මේ කොයිතරම් සාකච්ඡා කළත් කොයිතරම් මේ මොකද උද්දෝෂයේ මේ මොකද මේ විශේෂඥ ගිනල්ලා සාකච්ඡා කළත් කරන්න ක්‍රියාත්මක කරන්නේ උන්ගේ ඉන්න උන්ක දුෂ්ය කරන නිසා උඹ නැති උඹ ඉවත් කරලා අලුත් ක්‍රමයක් ඇති කිරීම සඳහා මාධ්‍ය දේශපාලන මැතිවරණයක් ඇති කිරීම තමයි එකම බලාපොරොත්තු කියලා